සංවාදයක්. ගෙවෙන දවසේ උණුසුම පුවත්පත කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප. මම මදුනිකා කරපුටුගලාදත් මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත. රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් සහ ත්‍රිවිධ හමුදා දීමනා හෙට සිට ඉහළට. මරණ දඬුවම ගැන අගමැති කීදේ. දැන් මරණ දඬුවම යලිත් ක්‍රියාකරන්ට යෝජනා කළා තියෙනවා. ඒක අපේ පක්ෂේ ප්‍රතිපත්ති වලට විරුද්ධයි. නාරම්මල කුස්තාපල්ට පහර දුන් උපසභාපති රිමාන්. ට්‍රම්ප් උතුරු කොරියාවට යයි. දේශීය ප්‍රවෘත්ති. පරපණ නැසීම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිවලට විරුද්ධ බැවින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ යෝජනාවට සහය නොදක්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. පසුගිය ජනාධිපතිවරණ ජයග්‍රහණයට උරුතුන් විශාලතම පක්ෂය සහ ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය ඇතුළු පාර්ශ්ව රැසක් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එරෙහි වී ඇති බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. මොනරාගල දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. මොනරාගල දිස්ත්‍රික්කයේ මාරි අරාව ජල යෝජනා ක්‍රමය විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 11,000ක මුදලක් වැය කර තිබෙනවා. මාරි අරාව ජල යෝජනා ක්‍රමය තුළින් පවුල් 766කට පමණ සෙත සැලසෙනවා. ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමෙන් පසු මාරි අරාව පොළ භූමියේ පැවති ජන හමු ඇමතු අග්‍රාමාත්‍යවරයා. දැන් තියෙන ප්‍රශ්නේ තමයි මරණ දඬුවම යලිත් ක්‍රියාත්මක කිරීම. ජේ.ආර්. ජයවත් මැතිතුමා ජනාධිපති වුණේ දවසේ ඉඳන් ප්‍රකාශ කරා අපි ජීවිතයක් ගන්න යන්නේ නැහැ, නිසා මරණ දඬනය සඳහා කිසිම ලියවිල්ලක් අත්සන් කරන්නේ නැහැ කි. සමහර විටමට දොස් කිව්වා. ඒත් ඒක ක්‍රියාත්මක වුණා. ප්‍රේමදාස ජනාධිපති ක්‍රියාත්මක, විජේතුංග ජනාධිපති ක්‍රියාත්මක කරා. ඊට පස්සේ ආව චන්ද්‍රිකා කුමාරතුංග මැතිතුමා. එතුමාගේ පියාව ඝාතනය කළේ. මොකද්ද එතුමිය කරන්නේ? එතුමියත් ජේ.ආර්. ජයවත් මැතිතුමාගේ ප්‍රතිපත්ති අනුව ගියා. ඊළඟට මහින්ද රාජපක්ෂ ජනාධිපතිව එතුමත් වෙනස් කරේ නැහැ. 2015 අපි ආණ්ඩුවක් හැදුවා. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනාධිපති වුණා. ඒ කාලෙත් ඒවා ක්‍රියාත්මක කරා. දැන් මරණ දඬුවම යලිත් ක්‍රියාකරන්ට යෝජනා කළා තියෙනවා. ඒක අපේ පක්ෂේ ප්‍රතිපත්ති වලට විරුද්ධයි. ජනාධිපති වෙන්න වැඩ කරපු විශාලම පක්ෂේ ප්‍රතිපත්ති වලට විරුද්ධයි. මම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිව විපක්ෂ නායකතුමයි කතා කරා. එතුමා කිව්වා එතුමාට විරුද්ධයි කියලා. මම ජනතා විමුක්ති පෙරමුණ සමග සාකච්ඡා කරා. ඒ අයත් විරුද්ධයි. මම ද්‍රවිඩ ජාතික සන්ධාන එක්ක කතා කරා. ඒ අයත් විරුද්ධයි. පාර්ලිමේන්තුවේ ප්‍රධාන කණ්ඩායම් හතරම මේ මරණ දඬුවම ක්‍රියා කිරීම ගැන විරුද්ධයි. එයා කියන්නේ අපි අපේ ප්‍රතිපත්තියේ ඉන්න ඕනේ. මේ ප්‍රතිපත්තියේ කාලයක් හිටපු නිසා තමයි 2016දී ආණ්ඩුව කැබිනට් මණ්ඩලයේ තීන්දුව කරේ ප්‍රතිපත්තියක් හැටියට එක්සත් ජාතීන්ගේ මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීමේ යෝජනාවට ඡන්දෙ දෙන්න. ඒකට අපි ප්‍රතිඥාවක් දෙනවා, ඒක ක්‍රියා නොකරන්න කියලා ඡන්දෙ දුන්නා. ඒ 2016. ඒක අවුරුදු දෙකෙන් දෙකට මේ යෝජනාව අලුත් කරනවා. 2018 ආවහමත් අපි ඡන්දෙ දීලා තියෙනවා. ඒ 2018 අපි ඡන්දෙ දෙන වෙලාවේ මම අගමැති නෙමෙයි, මාව ඉවත් කරලා තිබුණා. අගමැතිව හිටියේ මහින්ද රාජපක්ෂ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, විදේශ ඇමති සරත් අමුණුගම. ඒ අය මේ යෝජනාවට යලිත් පක්ෂව ඡන්දෙ දුන්නා. අපි කරපු දේ ඒගොල්ලොත් කරා. ඒක ප්‍රශ්නයක් නෙමෙයි, මොකද අපි හැමෙම හිටියේ එක ස්ථාවරයක. ඒ යෝජනාවට ඡන්දෙ දුන්නේ දෙසැම්බර් 17 වෙනිදා 2018. මම යලිත් අගමැති වුණේ දෙසැම්බර් 20 වෙනිදා 2018. එහෙනම් පක්ෂ දෙකම ආණ්ඩුවේ ඉන්නකොට මේකට සහයෝගය දීලා තියෙනවා. ඉතින් මේකෙන් ඉවත් කරන්න බැරි. දැන් පාර්ලිමේන්තුව විරුද්ධ වෙලා තියෙනවා. සමහර මන්ත්‍රීවරු වෙනත් යෝජනා ඉදිරිපත් කරන්න බලනවා. මම බැලුවේ මේ සියලු දෙනාගේ මදහස් දැනගන්න නිසා අපේ ඇමතිවරු මුණ ගැහෙන සාකච්ඡා කළා. ඊට පස්සේ ජනාධිපතිතුමා සමගත් මේ ගැන සාකච්ඡා කරන්න. මම කතානායකතුමාගේ එක්කත් මේ ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක පාර්ලිමේන්තුවේ මතය පැහැදිලිව ප්‍රකාශ කළා තියෙනවා. එහෙනම් අපි ශිෂ්ට සම්පන්න රටක් හැටියට මේ මතය ඉඳගෙන තමයි ක්‍රියා කරන්න ඕනේ. අමාත්‍ය රංජිත් මද්දුම් බණ්ඩාර, රාජ්‍ය අමාත්‍ය රකී ජයවර්ධන යන මහතුරුන්ද මෙහිදී අදහස් පළ කළා. අපි තනි ආණ්ඩුවක් ආවා, අගමැතිතුමා අපිට මුදල් දුන්නා, පවුල් ලක්ෂ 6කට අද සමෘද්ධි ආධාර අපි දෙනවා. විදුලිය දුන්නා නම්, වතුර දුන්නා නම්, පාර හදලා දෙනවා නම්, සමෘද්ධිය දෙනවා නම්, ඉඩම් ඔප්පුව දෙනවා නම්, නිවාස හදා ගන්න ආධාර දෙනවා නම්, ස්කෝලේ හදනවා නම්, පන්සල හදනවා නම්,
මහනුවතමුන්නාසරට ඊට වැඩි ආයි මොනවද තියෙන්නේ කියලා අපේ රජය එක පක්ෂයකට පමණක් සීමා වෙන්නේ නැතුව පොදුවේ වැඩ කරන පක්ෂයක් විදිහට රටේ සියලු දෙනාටම වැඩ කරන පක්ෂයක් විදිහට අද ක්‍රියා කරනවා කියන එක අපි මතක් කරන්න ඕන අපිට හොඳ ගමනක් තියෙනවා අපිට හොඳ නායකත්වයක් තියෙනවා එක්සත් ජාතික පක්ෂේ නායකත්වයක් එක්ක මේ රට ඉදිරියට ගියොත් විශාල දියුණුවක් ඔබට ඇති කරගන්න පුළුවන් කියන එක අපි තමුන්නාන්සලට සාධක වෙනවා මේ අතර මොනරාගල ඔබ්බියගොඩ ප්‍රාථමික විද්‍යාලයේ නව දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියටපත් කෙරුණේද අග්‍රාමාත්‍යවරයා අතින් මේ සඳහා රජය වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 165ක් දැලිව මහවිද්‍යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක් වූයේ ඉන් අනතුරුවයි ඒ සඳහා රජය වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 170ක් දැලිව කොස්ගස් අරාබ වැව ප්‍රදේශයේ සංචාරය කරමින් වැවේ ප්‍රතිසංස්කරණ කටයුතුද අග්‍රාමාත්‍යවරයා නිරීක්ෂණය කළා වැව ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් ලක්ෂ 168ක් රජය වෙන් කර තිබෙනවා යුද හමුදා ශ්‍රමදායකත්වයෙන් වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරෙනවා කතරගම වෙළඳ සංකීර්ණයේ විවෘත කිරීමද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා එමෙන්ම කතරගම ප්‍රවේශ මාර්ගයේ පැල සිටුවීම මැණිකගඟ දෙපස ශ්‍රමදානය සෙල්ල කතරගම මහසෙන් විහාරය අසල ප්‍රවේශ මාර්ගයේ විවෘත කිරීම කතරගම දේවාලයේ ඉදිරිපිට පැල සිටුවීම සහ කිරිවෙහෙර රතවාහන අංගණයේ විවෘත කිරීමද මෙහිදී සිදු කෙරුණා අමාත්‍ය පාඨනී චම්පික රණවක රංජිත් මද්දුම් බණ්ඩාරයන් අමාත්‍යවරුන්ද නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාර සිරියන මහතුරුන්ද මෙම අවස්ථාවට සහභාගී වුණා තනමල් විල ජාතික පාසලේ තාක්ෂණික විද්‍යාපීඨය සහ පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීමටද අග්‍රාමාත්‍යවරයා එක් වුණා. එම තෙමහල් ගොඩනැගිලි සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 1200ක්. රුපියල් මිලියන 30කට ආසන්න වටිනාකමකින් යුතු උපකරණ මේ සඳහා ලබා දී තිබෙනවා. තනමල් විල යෝන් සේනාංක මධ්‍යස්ථාන ගොඩනැගිල්ල විවෘත කෙරුණේද අග්‍රාමාත්‍යවරයා අතින්. රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම ඇතුළු වැටුප් සහ දීමනා ඉහළ නැංවීම හෙට සිට ක්‍රියාත්මකයි. මේ යටතේ ලක්ෂ 11ක් වන රාජ්‍ය සේවකයන්ට රුපියල් 2500ක අන්තර්කාලීන දීමනාවක්, ආරක්ෂක අංශ දීමනා ඉහළ නැංවීම, විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම සහ විශේෂ හැකියාවන් සහිත පුද්ගලයන්ගේ දීමනා ඉහළ නැංවීම සිදු කෙරෙනවා. මේ වෙනුවෙන් රාජ්‍ය වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 4000කට ආසන්නයි. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරනු ලැබූ 2019 අයවැය මගින් ඉදිරිපත් කළ යෝජනාවලට අනුවයි වැටුප් හා දීමනා ඉහළ නැංවීම ක්‍රියාත්මක කෙරෙන්නේ. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීම යටතේ ලක්ෂ 11ක් පමණ වන රාජ්‍ය සේවකයින්ට රුපියල් 2500ක අන්තර්කාලීන දීමනාවක් ලබා දීම හෙට සිට ක්‍රියාත්මකයි. මේ වෙනුවෙන් රජය වැය කරන මුදල රුපියල් මිලියන 20000ක්. මෙම දීමනාව ක්‍රියාත්මක වූද මෙතෙක් රාජ්‍ය සේවකයන් වෙනුවෙන් ලබා දුන් රුපියල් 7800ක ජීවන වියදම් දීමනාව එලෙසම ගෙවීම සිදු කෙරෙනවා. ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට සහ සෙසු නිරයන්ට ගෙවනු ලබන දීමනා ඉහළ නැංවීමේ තවත් පියවරක්ද හෙට සිට ක්‍රියාත්මකයි. එම නිලධාරීන්ගේ සහ සෙසු නිලයන්ගේ මාසික සලාක දීමනාව ඉකුත් ජනවාරි මස ඉහළ නැංවුණා. ඒ අනුව නිලධාරීන්ගේ සලාක දීමනාව රුපියල් 23231 දක්වාද, සෙසු නිලයන්ගේ සලාක දීමනාව රුපියල් 19350 දක්වාද මේ වන විටත් ඉහළ නැංවා තිබෙනවා. ඊට අමතරව හෙට සිට ක්‍රියාත්මක වන පරිදි ත්‍රිවිධ හමුදා සමාජිකයන් වෙත ගෙවන ගෙවල් කුලී දීමනාව දෙගුණ කෙරෙනවා. එසේම යුද නාවික සහ ගුවන් හමුදා සේවයේ සමාන නිලධාරීන්ගේ කමාන්ඩෝ දීමනාව රුපියල් 1000 සිට රුපියල් 5000 දක්වා ඉහළ නැංවෙනවා. මේ වෙනුවෙන් රජය වැය කරන මුදල රුපියල් මිලියන 1175ක්. විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමේ අයවැය යෝජනාවද හෙට සිට ක්‍රියාත්මකයි. ඒ අනුව 2015 වර්ෂයේ දෙසැම්බර් මස 31 වනදාට පෙර විශ්‍රාමගිය ලක්ෂ 5ක් පමණ වන සියලුම විශ්‍රාමිකයන්ට මේ යටතේ රුපියල් 2800ක අවමයක සිට රුපියල් 20000 දක්වා උපරිමය දක්වා විශ්‍රාම වැටුප ඉහළ නැංවෙනවා. මීට අමතරව විශ්‍රාමිකයන් වෙනුවෙන් ගෙවනු ලබන රුපියල් 3525ක් වන ජීවන වියදම් දීමනාව එලෙසම ලබා දෙනු ඇති. විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම වෙනුවෙන් රජය වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 12000ක්. මීට අමතරව විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ මාසික දීමනාව රුපියල් 2000 සිට 5000 දක්වා ඉහළ නැංවීමේ අයවැය යෝජනාවද
හෙට සිට ක්‍රියාත්මක කෙරෙනවා. ඒ අනුව මෙතෙක් එම දීමනාවට හිමිකම් ලබා සිටි පුද්ගලයන් 32000කට අමතරව දීමනාව ලබා ගැනීමේ අරමුණින් පොරොත්තු ලේඛනයේ රැඳී සිටි පුද්ගලයන් 40000ක් ඇතුළු විශේෂ හැකියාවන් සහිත පුද්ගලයන් 72000කට මෙම දීමනාව හෙට සිට හිමිවනවා. රුපියල් මිලියන 4350ක් ඒ වෙනුවෙන් වෙන් කර තිබෙනවා. නිදන්ගත වකුගඩු රෝගයෙන් පීඩාවට පත්ව සිටින 21000ක් පමණ වන පිරිසට රජය මගින් දැනටමත් රුපියල් 5000ක මාසික දීමනාවක් ලබා දෙනවා. තවත් විශාල පිරිසක් එම දීමනාව ලබා ගැනීම සඳහා පොරොත්තු ලේඛනයේ රැඳී සිටින අතර ඉන් තවත් 5000ක පිරිසකට එම දීමනාව ලබා දීම හෙට සිට සිදු කෙරෙනවා. ඒ වෙනුවෙන් රජය වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 1840 ඒ අනුව හෙට සිට ක්‍රියාත්මක මෙම සියලු වැටුප් සහ දීමනා වෙනුවෙන් රජය වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 39365ක් බවයි මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. සිරකරුවන් සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් වළකින ලෙස ආණ්ඩුවෙන් සහ රජයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඉල්ලා සිටිනවා. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමයේ සභාපතිවරයා සඳහන් කර ඇත්තේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් යහපත් සමාජ පරමාර්ථයන් සපුරාගත නොහැකි බවයි. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට දරන ප්‍රයත්නය මගින් ජාතියටත් වෛද්‍ය වෘත්තියටත් ඇතිවිය හැකි බලපෑම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වෛද්‍ය වෘත්තිකයන්ගේ ප්‍රමුඛතම විද්වත් සංවිධානය වන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මෙම නිවේදනය තුළින් පෙන්වා දී තිබෙනවා. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියට හෝ ඒ සඳහා සිරකරුවන්ගේ යෝග්‍යතාව පිරික්සීමට හෝ වෛද්‍යවරුන් සහභාගී වීම ආචාර ධර්මවලට පටහැනි බවද වෛද්‍ය සංගමය සිය නිවේදනයෙන් පෙන්වා දී තිබෙනවා. ශිෂ්ට සම්පන්න සමාජය මරණ දඬුවම දීම සාධාරණීකරණය කිරීම වඩ වඩාත් ප්‍රශ්න කරමින් සිටිනවා. නීතිවේදීන් පුරවැසියන් මෙම තීරණය රටට නොගැලපෙන බවට මේ වන විටත් අදහස් පළ කර තිබෙනවා. මෙවන් පසුබිමත් තුළ ඉක්මන් තීරණවලට නොයළඹෙන ලෙස දැනට ජනතාව අතර ඇති වී තිබෙන සංවාදය ඉදිරියට යාමට ඉඩ සලසන ලෙසත් ඉල්ලා සිටින ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය දේශපාලන අධිකාරී විසින් ආරක්ෂා කිරීමට බැඳී සිටින ප්‍රජාතාන්ත්‍රික ගුණාංග සුවකිනු ඇති බවටද විශ්වාසය පළ කර තිබෙනවා. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම හෝ ඊට කිසියම් ආකාරයකට දායක වීම වෛද්‍ය ආචාර ධර්මවලට පටහැනි බව සියලුම වෛද්‍යවරුන්ට දන්වා සිටින බවද ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නිකුත් කළ නිවේදනයේ සඳහන්. මේ අතර පසුගියදා රැස්වීමකට සහභාගී වීමෙන් අනතුරුව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද මරණ දඬුවම ගෙන ඒමට ජනාධිපතිවරයාගෙන ඇති තීරණය පිළිබඳ මාධ්‍යට අදහස් පළ කර සිටියා. මම නම් ඉතින් පෞද්ගලික හැමදාම කියලා දෙනවා මම විරුද්ධයි කියලා. ඉතින් ඒක අපි ප්‍රසිද්ධිය කියන්නේ නැහැ. ඇත්ත කතාව මේ වෙලාව නෙමෙයි. ඔය මේ අලු ගෝසියෙකුට වැඩ දෙන්න අස්සාව දෙන්න ජනාධිපතිවරයා වෙන්න ඕන නෑනේ. ඒක උසාවියක් තියෙනවනේ. ඒ වගකීම තියෙන්නේ ජනාධිපතිවරයාට. නමුත් අවසාන වගකීමදී ඉතින් එතුමා මේ විදිහට අරන් තියෙනවා කුඩු කියලා ඉස්සරහට දාලා. කොහොම වුණත් මං හිතන්නේ මේ අවස්ථාව නෙමෙයි. මටත් ආවා ඕක අස්සම් කරන්න මං කරේ නෑ. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමා ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ KD ලාල්කාන්ත මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී SM මරිකර් මහතාද සිය අදහස් පළ කළා. අපේ රටේ ජනතාවගේ අදහසක් තියෙනවා. අපරාධ විශාල වශයෙන් පැතිරලා තියෙනවා. ඒ අපරාධ නවත්තන්න නම් එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕන කියලා. ජනතාවගේ අදහසක් තියෙනවා එල්ලුම් ගහ ක්‍රියාත්මක කරොත් මේ හොරකම් මත්ද්‍රව්‍ය ජාවාරම සහ තවත් අපරාධ අඩු කරන්න පුළුවන්. අපි ජනල්ල පෙන්වන්න කියන ලෝකේ කොහෙන් හරි එක්සත් ජාතිකයේ සංවිධානය පිළිගත්ත රටවල් දිනන 195. ඔය පිළිගත්ත 195 මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම නිසා ලෝකේ දියුණු වෙච්ච සංවර්ධනය වෙච්ච අපරාධ අඩු කරපු රටක් තියෙනවා නම් ඒක ලෝකේ පිළිගත් සම්මතයක් නම් අපි කියනවා එක රටක් පෙන්වන්න කියලා. තීරණය කරන මිනිහෙක් මරණ එක වගකීතු පාලනයකට මිනිහෙක්ව තීරණය කරලා මරන්න ඒක අමානුෂිකයි. පාර යනකොට කාට හරි වෙඩි දීලා 100ක් මරනවා අවදාපත් මරණ දඬුවමේ මගින් මේ ප්‍රශ්නට උත්තර ලැබෙන්නේ නැහැ. රටේ දැන් ඇති වෙලා තියෙන තත්ත්වය අනුව මේ වෙලාවේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම වෙන්නේ මේ ඇති වෙලා තියෙන ඇත්ත ප්‍රශ්නය වෙන දිශාවකට යොමු කිරීමට. ඒ නිසා මරණ දඬුවම ඉස්සෙල්ලාම ගේන්න ඕන ගේනවනම් ත්‍රස්තවාදීන්ට. ඉතින් ඒ නිසා ඊට වඩා ප්‍රමුඛ ගැටලු තියෙනවා. යුරෝපා සංගමය අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා අපේ GSP+ සහනය කපලා දානවා කියලා ඉවරයි. GSP+ සහන නිසා ඩොලර් මිලියන 200 ගානකට වැඩි ආදායමක් අපි ලබනවා. දැන් ගිය රාජපක්ෂ ආණ්ඩුව කාලේ කපලා තිබිච්ච එක මේ ආණ්ඩුව කාලේ අපි දිනාගත්තා. මරණ දඬුවම දීලා තියෙන අයව ජීවිතාන්ත දක්වා හිරකෝඩුවේ තියන්න පුළුවන්. ඒ නිසා දැන් එක්සත් ජාතික පක්ෂයත් මේකට විරුද්ධ නම් මහින්ද රාජපක්ෂ මහත්මයාත් විරුද්ධ නම් ජනමතයේ තියෙන එතන මේ මොකද ජනමතයෙන් නැති නායකයෝගේ තීරණ කවුරුත් ගණන් ගන්නෑ.
නරම්මල පොලිසියේ කොස්සාපල්වරයෙකුට බීමතින් පැමිණ පහර දීමක් සිදු කළේයි කියන නරම්මල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ උපසභාපති මංජුල පොල්ගම්පල ලබන තුන්වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ කුලියපිටියේ මහේස්වාද් කැලුම් හෙට්ටිගමගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුයි. පහර දීමට ලක් වූ පොලිස් නිලධාරියා කුලියපිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. රථවාහන අනතුරක් සම්බන්ධයෙන් නිසි ලෙස රාජකාරී නොකළ බවට චෝදනා කරමින් පොලිස් ස්ථානයේ වෙත පැමිණ ඇති උපසභාපතිවරයා එම අවස්ථාවේ සේවයේදී සිටි පොලිස් කොස්තාපල්වරයාට පහර දීම සිදු කර ඇති බව සඳහන්. එම අවස්ථාවේදීම පොලිස් නිලධාරීන් සභාපතිවරයා අත්අඩංගුවටගෙන කුලියපිටිය වැඩබලන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කෙරුණා. උපසභාපතිවරයා විනුවෙන් පෙනී සිටි නීතිඥයන් සඳහන් කර ඇතේ පොලිසියේ ප්‍රමාදයක් සම්බන්ධයෙන් විමසීමට ගිය අවස්ථාවේදී අදාළ පොලිස් නිලධාරියා පරුෂ වචනයෙන් බැනවැදී උපසභාපතිවරයා වෙත පහර දීමක් සිදු කර ඇති බවයි. නීතිඥයන්ගේ කරුණු දැක්වීම සම්බන්ධයෙන් විරෝධය පළ කළ පොලිසිය සැකකරුට ඇප ලබා දීමට එරෙහි වුණා. නැවතත් ප්‍රවෘත්ති. කතරගම ඇසළ මංගල්‍ය ලබන 3 වනදා සිට 16 වනදා දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. අවසන් මහ පෙරහැර සජීව ලෙසින්ගෙන මේ නිල මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ ITN මාධ්‍ය ජාලයයි. මෙම ඇසළ මංගල්‍යට සමගාමීව ආරම්භ වී ඇති පාද යාත්‍රාවද මෙවන විට කතරගමට ළඟාවීමෙන් පවතිනවා. ඒ සම්බන්ධයෙන් ඊසිට තොරතුරු ගෙන එන්නේ අප නියෝජිත චතුර සමරකෝන්. ආගමනින් ගමන් කරන මේ පිරිසට කඳුතුරිඳු වන්දනා කරන්න යන අතරමඟදී දැනෙන වෙහෙස මහන්සිය නිවා ගැනීම සඳහා විවිධ උපක්‍රමවුන් පාවිච්චි කරනවා. දවස පාගමනින් ගොස් ඔවුන් නතර වෙන ස්ථානයේදී ඔවුන් දෙවියන් වහන්සේ වෙනුවෙන් දෙවියන් වහන්සේගේ ගුණ ගායනා කරමින් භජන් ගී ගායනා කරමින් සියලු දෙනාම එකට එකතු වෙමින් මේ ආකාරයෙන් ඔවුන්ගේ වෙහෙස කාන්සිය මහන්සිය නිවා ගන්නා ආකාරය තමයි ඔබට මේ දකින්නට ලැබෙන්නේ. ඒ වගේම තමයි මේ එන ගමන් මාර්ගයේදී අපි නිරන්තරයෙන්ම සඳහන් කරනවා විවිධ අභියෝගයන්ට ඔවුන්ට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඒ තමයි විටක ඔවුන්ට වන අලින්, වලසුන්, දිවියන් වගේම තමයි ජල දුර්ග පසු කරන අවස්ථාවලදී කිඹුලන් වැනි අභියෝගයන් ඔවුන්ට මුහුණ දෙීමට සිද්ධ වෙනවා. ඒ නිසා ඔවුන්ට කිසිම කරදරයක්, උපද්‍රවයක් සිදු නොවන වග ඔවුන්ට විශ්වාසයි. ඒ වගේම මේ අනගමන් පඟ තුලදී අපි දැක්කා ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව මේ සියලු දෙනා වෙනුවෙන් ආරක්ෂාව සපයමින් ඔවුන්ට අවශ්‍ය යටිතල පහසුකම් විවිධ තැන්වලදී සපයා දී තිබෙන ආකාරය. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි ගමන් මාර්ගයේ තුලදී ITN ඔස්සේ මේ ගමනේ තොරතුරු ඔබ වෙත අරගෙන එන්නට ඔබ එන්න බලාපොරොත්තු වෙනවා නම් පාදචාරිකාවේ පරිසරයට හානි කරන, පරිසරයට වින කරන කිසිම දෙයක් අරගෙන එන්නට එපා. ඔබ අරගෙන එනවා නම් ඒවා නිසි ලෙස බැහැර කරන්න කියන ආරාධනාවත් අපි මේ මොහොතේ ඔබට මතක් කරන්නට කැමතියි. ITN වෙනුවෙන් ගෑන් සංජය සුරේෂ් වේලරත්න සමග මම චතුර සමරකෝ. ජනතා ගැටලු විසඳන සුපුරුදු ක්‍රමවේදයට සීමා නොවී නව ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ සඳහා රාජ්‍ය සේවකයන් එක්කර ගනිමින් නව ක්‍රමවේදය සකස් කළ යුතු බවයි අනුරාධපුර තලාව ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. අනුරාධපුර තලාව මොරගොඩ ප්‍රදේශයේ ඉදි කළ වරුණගම උදාගම්මානය ජනතා අයිතියට පත්කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. සැමට සෙවන යළි පිපිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 210 ආදර්ශ ගම්මානය මෙයයි. වරුණගම උදාගම්මානය නිවාස 24කින් සමන්විතයි. ඉදිකිරීම සඳහා වැය කළ මුදල ₹314,000. ඡන්දේ කාලේ තමයි මුසාව, මුලාව, බොරුව වපුරන කාලේ. දැන් අපිට වරම් ලබා දෙන්නේ මන්දිරවල ජීවත් වෙලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා නිල නිවාසවලට මුදල් වෙන් කරගන්න, තමන්ට එහාට මෙහාට යන්න වාහනවලට මුදල් වෙන් කරගන්න, ඒක නෙවෙයි ජනතා සේවය. ජනතා සේවය තමයි කැපකිරීම. ඒක දුෂ්කර ක්‍රියා කරන්නට ඕන, දාඩිය දාන්න පුරුදු වෙන්නට ඕන, අව්වේ යන්න ඕන, ඔය කුඩ ඉහළගෙන දේශපාලනය කරපු කාලය ඉවර කරන්නට ඕන, වැස්සට ඔරොත්තු දෙන්නට ඕන, දූවිල්ලට ඔරොත්තු දෙන්නට ඕන, ෂෝට් කට් ටික ඔක්කොම අයින් කරන්නට ඕන. ඍජුවම පොදු ජනතාවගේ ඇස් දෙක දිහා බලලා ජනතා සේවය ඉෂ්ට කරන්නට ඕන. එවන් ජනතා සේවයකට රණසිංහ ප්‍රේමදාසගේ පුතා ලෑස්ති කියන එක මේ අවස්ථාවේ.
බුදුදහමට ප්‍රමුඛස්ථානය ලබා දෙමින් සෙසු ආගම්වලටද සමාන ලෙස සැලකීම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය බව අමාත්‍ය ලක්ෂ්මන් ගිරියැල්ල මහතා පවසනවා. රුපියල් මිලියන 37ක වියදමින් සංවර්ධනය කෙරුණු හපුල්වාන බෙල්වුඩ් මාර්ගයේ ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයට එක්විමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. හිටපු පළාත් සභා මන්ත්‍රී ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අපේ රටේ ජාතීන් අතර අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්න අපේ විරුද්ධවාදීන් උත්සාහ කරනවා. එක්සත් ජාතික පක්ෂය සියලු ජාතීන් ඉන්න පක්ෂයක්. සිංහල බෞද්ධ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන අතර අපේ රටේ ව්‍යවස්ථාව අනුව බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දෙන්න ඕන. එහෙම දෙන අතර අනිකුත් ජාතීන්ටත් සමානව සැලකීමේ ප්‍රතිපත්තිය තමයි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය කියන එක මම මේ අවස්ථාවේදී දක්වන්නේ. දැන් මේ මුස්ලිම් ජනතාවගේ වෙලදාම ගැන ඔය පොහොට්ටුකාරයෝ ඉරිෂ්‍යා කරනවා. අද ජාතිවාදයේ අවුස්සලා මේ චන්ද දිනන්න හදනවා. 99%ක් සිංහල ජනතාව, මුස්ලිම් ජනතාව, රෙමිලි ජනතාව කැමති සහෝදරත්වයෙන් ජීවත් වෙන්න. ඒක තමයි බුද්ධ ධර්මය කියන්නේ. තමන්ගේ ආගමට ගරු කරන අතර අනිකුත් ජාතීන් වලටත් ගරු කරන්න අපි ඉගෙන ගන්න ඕනේ. අපි දිනන්න පුළුවන් අපේක්ෂකයේ මේ මැතිවරණයට අපි ඉදිරිපත් කරමු. අපේ පක්ෂයේ අපේක්ෂකයා තෝරන්නේ පවුලක් නෙමෙයි. එක්සත් ජාතික පක්ෂය පවුල්වාදයට. ඊළඟ සැරේ පොදු අපේක්ෂකයෝ නෑ. එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකය තමයි පොදු අපේක්ෂකයා කියන එක මම තමුන්නා දෙනකට මතක් කරන්නම්. ජාතික මද්‍රව්‍ය නිවාරණ සතිය වෙනුවෙන් විශේෂ වැඩසටහන රැසක් ක්‍රියාත්මක කෙරුණා. ඒ අනුව අද දිනය වෙන් කර තිබුණේ රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා වූ විශේෂ වැඩසටහන් වෙනුවෙනුයි. ජාතික මද්‍රව්‍ය නිවාරණ සතිය අවසන් සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට පැවැත්වෙනවා. මද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනට සමගාමීව මතින් නිදහස් රටක් යන තේමාවෙන් ජනතාව දැනුවත් කිරීමේ පාගමනක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සංවිධානය කර තිබුණා. බන්ධනාගාර මුලස්ථානයේ ඉදිරිපිටින් ආරම්භ කළ පාගමන බුරැල්ල සර්පන්ටයින් මාර්ගය ඔස්සේ බන්ධනාගාරයේ වෙත පැමිණියා. දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ සංවිධානය කළ මද්‍රව්‍ය නිවාරණ වැඩමුළුව වක්වැල්ල ප්‍රදේශයේදී පැවැතුණා. එහි ප්‍රධාන දේශනය පැවැත්වූයේ විශේෂඥ මනෝවෛද්‍ය රුබි රූබන් මහතායි. දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකොන් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. මද්‍රව්‍ය නිවාරණය පිළිබඳ පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අනුරාධපුර නිවර්තන ජේතිය මහා විද්‍යාලයේදී පැවැතුණා. මද්‍රව්‍ය නිවාරණය තේමා කරගනිමින් චිත්‍ර ප්‍රදර්ශනයක්ද මෙහිදී පැවැතුණා. උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙනුයි මෙම කටයුතු සිදු කෙරුණේ. උතුරු කොළඹ විවිධ ජාතීන් සහ ආගම් නියෝජනය කරන ජනතාව අතර ඇති සහජීවනය රටටම ආදර්ශයක් බව අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා. ක්ලීන් සිටි ශ්‍රමදාන වැඩසටහන යටතේ උතුරු කොළඹ අලුත්මාවතු ප්‍රදේශයේ ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. මෙම වැඩසටහන්වල ප්‍රගතිය දෙමසකට වරක් නිරීක්ෂණය කරනවා. ක්ලීන් සිටි ව්‍යාපෘතිය අපි ආරම්භ කළා තිබ්බට මට ඒක යන වේගය තාම සතුටු නැහැ. මීට ශීඝ්‍රයෙන් ගමන් කරන්න අවශ්‍යයි. කොළඹ නගර සභාවත් මීට වැඩි ඉක්මනට ජනතාවගේ හිතයිසීදී කටයුත්තක් කරන්න ඕනේ කියන එක මම මතක් කරනවා. ඒත් ඒ ගමන ආරම්භ කළ තියෙන එකට මම මේ අස සතුට ප්‍රකාශ කරනවා. තියෙන්නේ එකමුතුභාවය සහ සහජීවනය ඇති කරන එක විතරයි. උතුරු කොළඹ ආසනය කියන්නේ සිංහල දෙමළ මුස්ලිම් බර්ගම්මලේ ඔක්කොම එකට ජීවත් වෙන සතුටෙන් බිය නැතුව ජීවත් වෙන ආසනයක්. ඒක රටටම වර්ධනය කිරීම වැඩපිළිවෙල තමයි අප කටයුතු කරගෙන යන්නේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගී වූ උත්සව සහ වැඩසටහන් ඇතුළත් ජනපති මෙහෙවරක සද්දින මතක විශේෂාංගයේ ප්‍රතිවිකාශයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. මේ සමගින් ඇටින සවස 6:30 ප්‍රධාන ප්‍රතිවිකාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk ජනපති මෙහෙවරක සද්දින මතකය. ජූනි 26 වනදා ජනාධිපතිතුමා සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර හමුවක් ජනාධිපති මන්දිරයේදී පැවැත්ුණා. මද්‍රව්‍ය භාවිතය හා නීති විරෝධී ප්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනයට සමගාමීව විශේෂ මද්‍රව්‍ය විරෝධී වැඩසටහනක් කොළොන්නාව රජමහා විහාරස්ථානයේදී පැවැත්ුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ජනාධිපතිතුමා සහ මුස්ලිම් රටවල් එකමුතුවේ සමාජිකත්වයේ ලබා සිටින මුස්ලිම් රටවල තානාපතිවරු සහ මහකොමසාරිස්වරු අතර හමුවා ජනාධිපති කාර්යාලයේදී පැවැත්ුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ස්ථාපිත කෙරුණු එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන කාර්යාලයේ විවෘත කිරීම නිමිත්තෙන්
සරල රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණු අතර පිරිත් දේශනයේ ශ්‍රවණය කිරීමට ජනාධිපතිතුමාද එක් වුණා. ජූනි 27 වන බ්‍රහස්පතින්දා පොළොන්නරුවේ පාසල් 4ක ඉදිකරනු නව ගුණනගිලි සිසු අයිතියට පවරා දීම මෙදින ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. විභිතේම පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී. ජූනි 28 වන සිකුරාදා මනම්පිටියේ ආයුර්වේද රෝහලේ පැවති දීර්ඝකාලීන අඩුපාඩුවක් සම්පූර්ණ කරමින් ඉදිකරනු නව වාර්තු සංකීර්ණය ජනතා අයිතියට පැවරුණේ ජනාධිපතිතුමා අතේ. මොන විදිහේ තර්ජන ගර්ජනාවත් මාව මොනතරම් වැරදිකාරයෙක් විදිහට සමාජයට පෙන්වන්න උත්සාහ ගත්තත් මගේ හෘද සාක්ෂියට එකඟව අවංකව මම කරන කටයුතු කරනවා. මම පහුගිය මාස ගාණක් කිව්වා මත්ද්‍රව්‍ය වලට සම්බන්ධ ජාවාරම්කාරීන්ට මරණීය දඬනීය ක්‍රියාත්මක කරනවා කියලා. ආම්දුරනේ සමා වෙන්න ඕන මරණීය දඬනීය දෙන්න මම අද අස්සම් කළා ජූනි 26 වෙනිදා ලෝක මාධ්‍රේ මර්ධනයේ දිනේ. මම අස්සම් කළා. මේකට නොයෙකුත් විරෝධතා එයි. හිට අනින්දා නොයෙකුත් මූණුවරින් මාව නොයෙක් දේවල් වලට වැරදිකාරයෙක් විදියට පෙන්වයි. හැබැයි මේ පසුපස ඉන්නේ ජාවාරම්කාරයෝ. ඒක පැහැදිලිව කියන්නට ඕනේ. අපි ජාවාරම්කාරින්ට යට වෙනවද, අසත්‍ය ප්‍රචාර වලට යට වෙනවද, අපිට කරන නිନ୍ଦා අපහාස වලට යට වෙනවද, අපි හැම කෙනෙක්ම මේක තේරුම් ගන්න ඕනේ.